අදරේ සීනිිකෑ හැටිගැන කියන ජනකතාව අප කවුරුත් අසාතිමනවා. දැන් කතා කිරීමට ඇත්තේ. පෙර රජසමයේ සීනිිකෑම පරිද්වා කළ වර්මාන සීනි බදු කොල්ලකෑමක් ගැයි. ෝට අබේ රාජපක්ෂ ජනාධපතිවරයාගේ පාලනය ආරභ කරන විට ආනයිනික සීනිිකිලෝග්‍රෑම් එකක් සඳහා, රුපියල් පනහක බද්ධක් පනවාතිමුණ. එක්වරම ඒ බදමුදල් ප්‍රමාණය සත විසිපහක් දක්වා කපා හැරිය. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් එකින්. ුපියල් හතලෙස් නොයි සත හැත්තෑ පහක බදු ආදායමක් රජය අහිමි කරගත්තා ප්‍රශ්ණි තියෙන්නේ මේ බදු අඩුකිරීමේ වාසිය මහජනතාවට ලබාන්නොදීමයි. බලයේ සිටි දේශපාලක්නින්ට සමීපව සිටි සීනි ආනායනකරුවන් සාමාන්‍යයෙන් ගෙන්වනවාට වඩා අතිවිශාල වශයෙන් සීනිිතොග ආනයිනය කලා ඒ සීනිිතොග කොළඹ වරායට ළඟාවිමින් තිබියදී බදු අඩු කලා ඒ නිසාම තවත් අමතර සීනිි තොගයක් ඇනවුම් කරගෙන් වවා එන් සිද වූයේ. ජියයට ලැබමින් තිබූ බදුමුදලාක් අහිමිවී මහජනතාවට පෙර පැවති ඉහළමිල ගණන්ම සීනිවලට ගෙවන්ඩ සිදවීමයි. මුලදී ගණන් බලාතිමුණේ මෙම බදු කොල්ය රුපියල් කෝටි එක්දහස් පන්සිය අනුවක් බවයි. ඒෙත් පසුවතහවර වුණේ එම අලාබේ රුපියල් කෝටි එක්දහ හසිය හැත්තෑ හයක් බවටයි. පසුගිය ජනාධපතිවරණය ආසන්නේදී සීනි බදු කොල්ලය යළිත්කරලියට රැගෙනවිත්තිබුණා. එම බදු කොල්ලකරුවන් නීතිය හම්ුවට ගෙනෙන බවද ප්‍රකාශ කලාා දැනටත් මෙවැනි මූල්ල්‍ය අපරාදවලෙන් රටට සිදුවූ විනාශයන්ට තිත තැබීම ආරම්භ කරතිබෙනවා. වංචාමගින් අහිමි වූ මහා දනස්කන්දය නිසික්‍රියාමාර්ගවලින් යළි අත්පත්කර ගැනීමට අදාළ මූලික ක්‍රියාමාර්ග, දැනටමත් රජය අන්ගමනය කරමින් සිටින බවයි වාර්තාාවන්නේ.